Signature Makemai. Queen 14 for unforgettable memories through the power of music. වර්තමාන දේශපාලනය තත්ත්වය මේ වෙන විට අපි කාටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්ද බලයකින් තොරව මේ අනුප්‍රාප්ත ජනාධිපතිකම ලබාගෙන දැන් මේ තුමාට මේ බලය කියන බලය අත්හැරලා යන්න බැරිව ඉන්නේ. මේ ඡන්දේ විටින් විට කල් දමමින් කල් දාන්න යමින් කටයුතු කරනවා. එතකොට ජනතාවගේ තියෙන ජනවරම කොහොමද පාවිච්චි කරන්නේ? ජනවරමට මොකද වෙන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක අපිට මතකයි 2019 2020 වගේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා වසර දීර්ඝ කර ගැනීම සඳහා කටයුතු සෝදානම් කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ නියෝගය දුන්නේ නැහැ. දැන් රනිල් මහත්මයාගේ හිංචයියෝ ටිකක් රනිල් මහත්මයාට එහෙයියෝ කියන කට්ටියක් නීතිච කණ්ඩායමක් ලෑති වෙලා මේ කණ්ඩායම නංගන් අපි දන්නේ නැහැ. මනස් කල්පිතයි, පාත්‍රවල නම් තියෙනවා. නමුත් මේ කට්ටියකට ශ්‍රේෂ්ඨ අධිකරණේ පැමිණිලක් කරා නඩුවක් දැම්මා නැවත වසර 6ක් තියෙන්න ඕන කියලා. එතකොට මේ ජනාධිපති මැතිවරණය සම්බන්ධව නීතියට මේ ඇත්තෝ ගිහිලා පැමිණිලි කරාම ශ්‍රේෂ්ඨ අධිකරණේ මේ වසරකින් දීර්ඝ කරන්නේ ඉල්ලාපුවාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනේ ඇත්තටම කිසි දෙයක් දන්නේ නැහැ. මේක රනිල් මහත්තයාගේ කුමාන්තරණයක් විතරක් නෙමෙයි. දැන් බලයේ තියෙන්නේ තවත් මහින්ද රාජපක්ෂටනේ. මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමත් එක්ක ඒක රාසි වෙලා බැසිල්ගේ ගේමකුත් එක්ක ලැහත් වෙලා මේ දේ කරගෙන යන්න ගියා. නමුත් අපි ගරු අධිකරණයට ගෞරවණීය නමස්කාරේ අපගේ තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණ එහෙම දෙයක් දෙන්නේ නැති වෙයි කියලා. මොකද ජනාධිපති මැතිවරණය විසුරුව හැරියට පස්සේ ජනතාව විසින් යම් කෙනෙක් තෝරාපත් කර ගැනීමේ බලය තියෙන්නේ ජනතාවට මිසක් මේ කොහෙවත් නැති නීතිච මණ්ඩලයක් ගෙනිලා දාපු පැමිණිලට නෙමෙයි. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිලා ඒක දාපු පැමිණිලෙන් මේ ජනතාවට මහ විශාල හානියක් සිදු වෙනවා. ගරු අධිකරණයේ කවමදාකවත් ජනතාවට කිසිම වෙලාවක හිතකින්වත් හිංසාවක් පීඩනයක් වෙනවා දකින්න කැමති නැහැ. එසේනම් අපිත් ඒ ගරු අධිකරණටත් නීති රත්න අප ජනසත්‍ය පෙරමුණ පාක්ෂයේ ලෙස අපි නමස්කාර පූර්වක අපි ගරු අධිකරණට ගෞරවණීය නමස්කාරය අපි ලබා දෙනවා. ඒ නිසා මේ වර්තමාන දේශපාලන තත්ත්වයේ උඩ මේ පොහොට්ටුවෙන් ධාම්මික පෙරකිනවා ඔහු ඉල්ලනවා කියලා, නාමා රාජපක්ෂ කියනවා ඔහු ඉල්ලනවා කියලා, ඊළඟට තවත් කෙනෙක් කියනවා අපි දැක්කා දිනේෂ් ගුණවර්ධන ඉල්ලනවා කියලා, ඊළඟට තවත් මව්බිම පාක්ෂයෙන් කියනවා දිලීප් ජයවීර තමයි ඉල්ලන්නේ කියලා. නමුත් දිලීප් ජයවීරට අර බුදුන්ට අපහාස කිරීම නිසා ඡන්ද 10ක්වත් හම්බ වෙයිද නැහැ. ඒක ජනතාව අතරේ තීරණය. ඊළඟට ආණ්ඩුකමා දිසානායක හීනෙම ජනාධිපති වෙලා ඉන්නේ. දැන් බුදු අපත්වලාමේ මගේ අප්පෝ මගේ දෙයියෝ සාකේ ආණ්ඩුකමා දිසානායකේ ඒ පරපුර කණ්ඩායම මුළු ලංකාව පුරා දැන් සමහර අය කෙල්ලකොලන්ට ගහනවා, ගොවියන්ට ගහනවා. දැන් අපි දැක්කා වසන්ත සමරසිංහට මන් දන්නේ මේ ඉඩම් ඔප්පු මං කොල්ලෙකුත් ගියා කියලා කතාවක් දැක්ක මං. ඒක සත්‍යයෙන්ද සත්‍යයද නැද්ද කියන එක නීතිය ක්‍රියාත්මක කණ්ඩායම් කරාවි. ඉතින් මේ වගේ අයද මේ දැන්ටමත් ඉඩම් හොරකම් කරන කට්ටියද ඉස්සරහට ගේන්න ඉන්නේ? දැන් ඔහොමනම් බලය ලැබුණට පස්සේ එදා මතක තියාගෙන 88-89 කොල්ල මෙරුවේ 40-18 60-14 බලය ගත්තට පස්සේ මූන් ටික පිස්සෝ
අනිවාරයෙන් ගහයි. ඉස්සල්ලාම ගහන්නේ පන්සල්ල භික්‍ෂුන් වහල භික්‍ෂුන් වහලගේ පටන්ගත්තාම මුළු ලංකාවේ ඉන්න ඒගොලට විරුද්ධවිකි දේශපාලන පක්ෂද අරුන් දමුන් ඔක්කම කපා කොටා මරාදානවා. මතකෙන දර මේ පෙළපාලික කපා කපා කෞද කපන්නේ ජනතාව කපන්නක උම්ම කියනවා. එතකොට මේ වගේ අයට බලයක් දෙනවාද, බලේ දියුතු කනාට දෙනවාද? ඉළඟ සමග ජන බල වේගේ අර කවුද අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්කෝලයක් ඉස්කෝලයක් පාසා ගිහිල්ලා විවෘත කරනවා දෙනවා. හැබැයි මේතුමා හම්බන්තොට දිස්ත්‍රික්කට ගිහිලා බලන්න, හම්බන්තොට දිස්ත්‍රික්කට හොඳටෝම කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂලා සජිත් ප්‍රේමදාසලා සියලුම දෙනා හම්බන්තොට දිස්ත්‍රික්කට ජනතාවට හොඳටෝම කරලා තියෙන්නේ. උන්ට නිදාගන්න පැදුරකුත් නැති කළා මේ කට්ටිය දැන් ඉන්නේ. හැබැයි මතක ඒ වගේම තමයි ඒ ඇත්තෝ පිටිපස්සේ යන වහල්ලු කණ්ඩායමක් ලංකාවේ ඉන්නවා. මේ රටේ වහල් දේශපාලන නිසා රටක් හදන්නවත් බෑ, රටක් පෝෂණය කරන්නවත් බෑ. ඔය කිසි කෙනෙක් මහත්වෝ අද වෙනතුරු ආර්ථික සම්බන්ධ කතා කරන්නේ. මම බලයට ආවොත් මම ආර්ථිකය හදන්නේ මේමයි කියලා කිව්වද? එකෙක්කත් කියන්නේ මුන් ඔක්කොම ණය ගන්නවා, රට විකුණනවා, ණය ගන්නවා, රට විකුණනවා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ හොඳ සංකල්පයක් තිබුණා, කෙල්ලොයි ගෑනුයි ටික ගණිකා වෘතයෙන් හරි සල්ලි හම්බ කරනවා කියලා. ස්තුතියි.